ලංකාවේ දකින්න තියෙන විචිත්‍රවත්ම මැතිවරණ වේදිකාව දකින්න පුළුවන් කියලා එළබෙන මැතිවරණේ ජනාධිපතිතුරු පස් දිනාම නගිනවමත් කියන එක වේදිකාව චන්ද්‍රිකා මහින්ද මෛත්‍රී කෝටා රණි මේ පස් දිනාම එක වේදිකාවකට නගින මේ මැතිවරණ වේදිකාව ගත්තොත් කොහොම වෙයි අවුරුදු උත්සවයේ විකට ඇඳුම් තරගේ වගේ තියෙන්නේ හරිද හැබැයි බිල් ගෙවන්න බීලොත් ගන්න සල්ලියවන් ඕන දෙයකට just pay in app එකක් එක්ක ලයිෆ් එක ඊසි කරගන්න. ඇයි ලංකාවේ පළමු වතාවට ඡන්දයක් පිළිබඳ අවිනිශ්චිතතාවය ඇවිල්ලා තන් කවරක්වත් නෙවෙයි. අපේ රටේ දූෂිත විනාශකාරී ප්‍රභු තන්ත්‍රය අතින් පොදු ජනතාවට බලය මාරු වීම සඳහා නිමිත්තක් ඇති වී තිබෙනවා. ඒකට බයයි. රාජපක්ෂ කඳුරෙන් රනිල් වික්‍රමසිංහ අතට බලය මාරු වෙනවා. රනිල් වික්‍රමසිංහ අතින් රාජපක්ෂ අතට බලය මාරු වෙනවා නම් කවදාවත් බිය වෙන්නේ නැහැ ඡන්දෙට. ඡන්දෙට යන බිය වී තිබෙන්නේ ඡන්ද පිළිබඳ අවිනිශ්චිතතාවයක් ගොඩනැගිලා තිබෙනාන් කවරක්වත් නැවේ. ලංකාවේ පළමු වතාවට අවුරුදු 70ක් අපේ රට පාලනය කරපු දූෂිත විනාශකාරී ප්‍රභු තන්ත්‍රය අතින් පොදු ජනතාවට බලය මාරු වීමේ අවස්ථාවක් උදා වෙන්නේ කියලා. ඒකට බයයි. පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් එවිලද? මම ඔබට එක සහතිකයක් දෙන්නම්. එය ජනාධිපති ඡන්දයට පෙර කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැත. දෙක ඔබ දැක්කනම් පහුගියදා බැසිල් රාජපක්ෂ මහත්මයා සම්මුඛ සාකච්ඡාවකදී කියනවා ජනාධිපති ඡන්දෙන් පසුව පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බොත් හොදගෙන යනවා වගේ කතා. නොකිය කිව්වේ ඒකනේ. දැන් අවස්ථා තුනක් මහා ඡන්දෙට පෙර ජනාධිපති ඡන්දෙ ගත්තු ඒ සඳහා වැඩ කටයුතු කරපු බැසිල් රාජපක්ෂ අද කියනවා නෑ පාර්ලිමේන්තු ඡන්දෙ කලින් තිබ්බොත් හොඳයි කියලා. මා හිතනවා ජනාධිපති ඡන්දෙක විශාල අසීරුතාවයකට පත් වෙන්නේ උන්. උන්ට තීරණ දෙකයි ගන්න තියෙන්නේ. එක්කෝ ඔහු රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහය දෙන්නවා. රනිල්ට සහය දුන්නොත් එතනින් පස්සේ පොහට්ටුවක් නැහැ. එහෙම නැත්තම් වෙන කෙනෙක් දාන්න ඕන. වෙන කෙනෙක් දැම්මොත් පාර්ලිමේන්තු ඡන්දෙදි ලැබෙන ඡන්ද ප්‍රමාණයවත් ජනාධිපති ඡන්දෙදි ලැබෙන්නේ නැහැ. එනිසා උන් මූණ දී තිබෙන මොකද්ද? gedara giyot ambunasi maga sikiyot thunas. ඒකෙන් පේරෙන්න තමයි මහා ඡන්දෙ කලින් ගන්න උත්සාහ කරන්නේ. හැබැයි ආණ්ඩු ක්‍රියාස්ථාවන මහා ඡන්දය කලින් ගැනීම අභිමතයේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ අතේ විතරයි. රනිල් වික්‍රමසිංහ කල්පනා කරොත් පාර්ලිමේන්තු විසුවරණ කළ අද විසුවරණ පුළුවන්. හැබැයි අද විසුරු හැරියොත් හෙට ඉඳන් රනිල්ගේ බලය ශූන්‍යයි. එනිසා රනිල් අන්තිම මොහොත දක්වා ඉන්න නම් ඔහු ජනාධිපති ඡන්දය කර පාර්ලිමේන්තු කැඳවන්න තියෙන කඩාවුල්. අද අපේ රටේ ජනතාව මේ පීඩාව දරාගෙන ඉන්නේ මැතිවරණයකදී මේ පිළිබඳ පාඩම් උගන්වන්නන් කියන අරමුණේ. ජනතාව විශාල පීඩාවක් ඉන්නවා. නමුත් ජනතාව පාරට බහින්නේ නැහැ මොකක් නිසාද? ඡන්දෙ එනකන් නේද? ඡන්දෙදී අපි බලා ගන්නවා. ඡන්දෙ තියන්නේ කියලා මතයක් ආව උහුණ දෙනවාද? එහෙම නැත්නම් බලය රැක ගැනීම සඳහා උපරිම උත්සාහ කරනවාද? ඒගොල්ලෝ දන්නවා බලය හැමිලා ඒ තත්ත්වෙට මුහුණ දෙන එක ලේසි පාසු නෑ. එනිසා ඒගොල්ලෝ කරන්න හදන්නේ මොකද්ද? බලය ගිලිහි යාම සඳහා ගිලිහි යාම වැළැක්වීම සඳහා ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත හැකි හැම දෙයක්ම ගන්න බව අපි දන්නවා. එනිසාම මෑතකදී රැස්වීමකදී කිව්වා ලංකාවේ දකින්න තියෙන විචිත්‍රවත්ම මැතිවරණ වේදිකාව දකින්න පුළුවන් කියලා එළබෙන මැතිවරණේ ජනාධිපතිතුරු පස් දිනාම නගිනවමත් කියන එක වේදිකාව. චන්ද්‍රිකා මහින්ද මෛත්‍රී කෝටා රණින් මේ පස් දිනාම එක වේදිකාවකට නගින. දැනුත් වේදිකාවට නොනැඟත් අභ්‍යන්තර එකඟතාවයක යුතුව වැඩ කරමින් තියෙනවා. මේ මැතිවරණ වේදිකාව ගත්තොත් කොහොම වෙයි නේද? සාමාන්‍ය ගත්තොත් චන්ද්‍රිකා මෙතනිය නේද කාර්යයක් ඇඳගෙන නැගින්න පුළුවන්. කෝටාබිය අත්පොඩ ෂර්ට් එක ඇඳලා කරු පහක් ගහගෙන නැගින්න. මෛත්‍රීපාල සිරිසේන මෝදි ඇඳුම ඇඳන් නැගින්න පුළුවන් නේද? මහින්ද රාජපක්ෂ මහත්මයා සාට කැකෙල්ල නැගින්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්මයා ටයි එකක් බැඳගෙන නැගින්න පුළුවන්. අවුරුදු උත්සවයේ විකට ඇඳුම් තරගේ වගේ තියෙනවා. හරිද? හැබැයි මම කියන්නේ මෙන්න මේ විචිත්‍රවත් දර්ශනය ඉදිරි දේශපාලන වේදිකාවේ අපි දකින්න පුළුවන්. මේක පේනවා ඉදිරි දේශපාලන වේදිකාවේ. ඇයි මේ දූෂිත ප්‍රභු තන්ත්‍රය තමන්ගේ අතින් පළමු වතාවට බලයේ අහිමිවී කියන තැතිගැන්මට ලක් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ජනප්‍රව කතාවක් තියෙනවා. විශාල ගම් වතුරකට අහු වෙලා ගියපුවාම ණයයි මුගටියයි දෙන්නම ගම් වතුරට ගහගෙන යනකොට
පොඩි කොට කෑල්ලක් දැක්කහම නයයි මුගටියයි දෙන්නම එක කොටේට නැගින. ගම් වතුර නැති කාලේ නයයි මුගටිය යහුනොත් නේද දෙන්න එකිනෙකාට නේද දස්ත කර ගන්නව ප්‍රහාරෙල්ල කර. ඒ ගම් වතුර නැති කාලේ ගම් වතුර කාපුවම ඒ සතුරු පාර්ශ්වේ නයා මුගටිය දෙන්නම ගහගෙන යන එක කොට කෑල්ල නැගින. අපිට දකින්න වෙන ඊළඟ දර්ශන ඕවා. මෙතෙක් කාලයක් වේදිකාවේ අපිට නයි මුගටි ලෙස පෙන්නපු අය එක්කෙනෙක් බටහිර ගැති අනිත් එක්කෙනා දේශප්‍රේමී එක්කෙනෙක් රට පාව දෙන කෙනා අනිත් එක්කෙනා රට ආරක්ෂා කරන කෙනා මෙහෙමනේ අපිට මේ නයි මුගටි පෙන්නුයි. දැන් මොකද ලදී එක කොටේ ඉන්නේ ජනාධිපති අගමැතිනේ එක කොටේ ඉන්නවනේ. දැන් ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ පළමු වතාවට ඒගොල්ලගේ බලය ගිලිහියාම් පිළිබඳ තැති ගැනීමකට භාජනය වී තිබෙනවා. ඒගොල්ලගේ පැත්තෙන් බලය ආරක්ෂා කර ගැනීම සඳහා කළ හැකි සියල්ල කරන බව අපිට පැහැදිලි. අපිට කරන්න තියෙන එකයි අපිට ගොඩක් දේවල් කරන්න නැහැ. අපිට බලය ලබා ගැනීම සඳහා තිබෙන්නේ තව තවත් ජනතාව දැනුවත් කිරීම, ජනතාව එකතු කර ගැනීම, ජනතා විශ්වාසය දිනා ගැනීම. උත්තර අපිට තියෙනවා. නමුත් කියන්නේ